මේ ඇහෙන්නේ ඔබේ සංගීතය. ගීත හොරාගෙන තෝරාගෙන යනකොට ඔබ මට කියනවා ඒ ගීයත් මගේ. ඒ ගීයත් මගේ. ඒ ගීයත් මගේ. අම්මා කෙනෙක්ට දරුවෝ වගේ මේ තරම් හොඳ ගී මට කියන්න. ඇත්තටම මගේ මම හුඟක් මගේ ගීතවලට තනු නිර්මාණය කරගත්තා. ඒක හුඟක් අය දන්නේ නැහැ නලින්. ඉතින් ඒකනේ දැන් නලින් උතෑවි මගේ මේකේ තනුව කාගේද මේකේ තනුව කාගේද මේකේ තනුව කාගේද කිය කියනකොට ඒකත් මගේ ඒකත් මගේ ඒකත් මගේ කිය කිව්වම ඉතින් මේ ඇත්තටම මේ 70 දශකයේ මේ නිර්මාණය වුණු ගීත මේ ඉතින් හුඟක් වයසයි මේගොල්ලන්ට මේ මේ ගීත වලට මම හිතන්නේ මේ ගීත වලට අපි හුඟක් ආදරේ කරා ඒ නිර්මාණයේ අපි හුඟක් එලි දැක්වේ භක්තිය ඒකට අපි ගෞරව කරා ඒ නිසා අපි හොඳ තනු නිර්මාණ හොඳ ගීත රචනා හොඳ සංගීත වේදින් හොයාගෙන ඒගොල්ලන්ගේ පස්සෙන් ගියා ඒගොල්ලන්ගේ තිබුණු දේවල් අපි අපේ ජීවිතවලට ගෙන ගන්න ලබා ගත්ත දේවල් ඒ නිසා මේ ගීත අපේ ප්‍රාණේ වගේ අපි රැකගත්ත නිසා මම හිතනවා මේ මම අර මුලින් කිව්වා වගේ ඉන්ද්‍රජිත් ලගේ කණ්ඩායම මේ කැමරා ශිල්පීන්ගේ ඒ පරම්පරාව හතරවෙනි පරම්පරාව ඒගොල්ලොත් අපිට තාම ආදරේ මේ ගීතවලට ආදරේ ඒ නිසා වෙන්නේ නැති ඒ නිසා ඒගොල්ලන්ගේ ආදරේ තුලින් අපි තවත් ජීවත් වෙනවා හතරවෙනි පරම්පරාව ගැන කතා කරනවා මේ ගී ලියු කෙනා එකලහරි තරුණයි ඔව් මාචාර්ය සුනිල් ආරියරත්න හුඟාක්ම තරුණයි ඇත්තට මම හිතන්නේ ඔහු ඔය ගීත රචනා කරනකොට විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනයේට පය තිබ්බා විතරයි මම හිතන්නේ ඔහු හුඟාක් දුර දැක්කනේ මේ ගීත එකින් එක අපි අහලා අහලා බලනකොට අපිට පේන්නේ රචනාව තුලින් ඔහු මම හිතන්නේ හුඟාක් දුර දැක්කා කියලා දැන් ඔබ නිර්මාණ බිහි කරන්නේ බොහොම හිතලා මතලා මේ අවාරයට පොල් වැටෙනා වගේ ගී වැටෙන්නේ නැහැ ඔබේ කටහඬින් වසරකට සමහරට අපි අහන්නේ ගීත සුළු සංඛ්‍යාවක් මෙන්න මේ විනය ආරක්ෂා කරන්නේ කොහොමද ඔබ යට වෙන්නේ නැහැ මුදලට කොහොමද මේ හයිය රැකගන්නේ ඇත්තට මං හිතන්නේ මගේ ජීවිතේ එක පුංචි කාලේ ඉඳලම තිබුණ දෙයක් මේ අපි ඊටාම දරිද්‍රතාවෙන් පිළිච්ච පවුලක දරුවෙක් හැටියට තමයි මගේ ජීවිතේ මම ආරම්භ කළේ ඉතින් අපිට අපේ ගෙදරින් දෙමව්පියන්ගෙන් අපි ඉගෙන ගත්තා අපිට තියෙන්නේ මෙච්චරයි ඒ තියෙන ටිකෙන් තමයි අපි අද මේ කණ්ඩ බොණ්ඩ පුළුවන් වෙන්නේ අපිට අඳින්න තියෙන්නේ මෙච්චරයි ඒ ටිකෙන් තමයි අපි අපි මේක දිගට ගෙනියන්න පුළුවන් වෙන්නේ කොච්චර ලොකු දේවල් තිබුණත් ඒවා අපිට හම්බ වුණේ නැහැ ඒ වගේම හොඳ සිරිතිරිතුත් අපි ඉගෙන ගත්තා අම්මා තාත්තගෙන් අපේ මේ දුප්පත්කම තුලින්ම මං හිතන්නේ අපේ නැතිබැරිකම තුලින්ම අපිට හොඳ දේවල් හුඟක් පුරුදු වුණා. ඉතින් ඒ නිසා ඇත්තටම ජීවිතේ හුඟක් පාඩම් ඉගෙන ගත්තා. ඉතින් ඒ නිසා දැනට වුණත් මගේ ජීවිතේ හුඟක් සරලයි. හුඟක් දේවල් වලට ආස නැහැ. මම හිතන්නේ නම් අපිට ශ්‍රී ලාංකීය පුරවැසියන් හැටියට අපි පුරුදු වුණොත් සරල පැවැත්ම අපිට තියෙන දෙයින් අපි සෑහීමකටපත් වෙන්නේ. ඒ තියෙන දේ අපි ලස්සනට හදාගන්න. ඒ ඔක්කොම තුල තමයි මේ විනය තියෙන්නේ. යාළු මිත්‍රයා කියලා අපි තෝරගත්තොත් එහෙම අපිට කියන්න නුසුදුසු ගායනයක් අපි ඒකට පත්තරයක් ගහන්න වෙනවා. යාළුවා නිසායි අපි මේක කරන්න කියලා. එහෙම වෙන්න බෑ. මොකද අපි වෘත්තීය මට්ටමට මේ ටික ටික පය ගහනකොට බටේ පිටින් අපි ලබා ගන්නවා හුඟක් දැනුම. දැන් ඔබ කිව්වා සකිසඳ නම අහන්න කීප දෙනෙක්ගේ විමසුවා කියලා. ඒ ඔබේ නිහතමානී බව. ඔබ ඒකට ඒක සුදුසුද? මේ වචනේ මෙතනට හරියද කියලා දැනුමක් ලබා ගත්තා. අපිත් එහෙමයි. තාම ඉගෙන ගන්නවා. පොඩි පොඩි දේවල් වලින් ඉගෙන ගන්නවා. ඒ කතන්දරේ කියනකොට ඒ අදහස ඔබ කියනකොට මට හිතෙනවා ඒ අදහසද ලූෂන් බුලත්සිංහලයන් දවසක ලිව්වේ කියලා. දුවේ පිපුණු මලේ මලක් කියලා. නැතිබැරිකම ඉවස ගන්න ධෛර්යය දුන්නද?
මේ ගීත අතරට මේ ඔක්කොම ගීත නැහැ. නමුත් මම බොහොම ආදරයෙන් දූෂණ බුලත්සිංහල මහත්මයාත් සිහිපත් කරගෙන මම ඔබට කියනවා තේලි දෙක තුනක්වත් අපි සිහි කරමු ආදරයෙන්. මේ තරම් හෝරාවක් කාලයකට පස්සේ එළඹුණහම් ඇගේ ගී මුතු අහුරෙන් මුතු හැලෙනවා මගේ අතින්. නමුත් තේලි තුනක් කිව්වොත් මේ තමයි නලින් කරුණරත්න කියන්නේ. मुझे बांध दिए का मुझे पिपुनो मली අතරට තෝරා ගන්නට නොහැකි වූ ගීයක පද දෙක තුනක් හෝ ආදරණීය තර්ජනයක් කියවමුකට නෑ ඇය තව බොහෝ කාලයක් අපේ රස පවස නිවන්නට ගී සිහිල් කොට දෙයි. රුක් අත්තන මල මුදුනේ බඹරු නටන හැන්දෑ විතරක් නෙවෙයි උදෑසන රාත්‍රියේ දහවලේ ඔය කොයි මොහොතේදීත් අපේ උරුමය ලොවට අරගෙන යන්නට हेरिटेज टेलीविजन ओएसएनएम एचटीवी ओब वेत एनवा नमुत ओब सिवेनि परंपरावेद समहार विट ओब आसा नोमेति केनेक वेन्नट पुलुवान मे गी ए निसाम मे गी वसरिन वसरट हंदुन्वा देन्नट तरम युगेन युगेट हंदुन्वा देन्नट तरम वटिना बव निसा मे गीते अय तोरागत गी अतुरेन तोरा देनवा ओबट उदादी मुतु
කත්තන මල මුදුනේ බඹරු නටන හැන්දෑවේ ගෙදර යන්න අපි පින් කරලා නැහැ. අපි විතරක් නෙවෙයි බොහොමයක් තාත්තලා ගෙදර යනකොට දරුවෝ නිදි. ඒ වුණාට කලින් ගෙදර යන්න පුළුවන් වෙච්ච දවසකට තාත්ත කෙනෙක්ට කියන්න ගැළපෙන දරුණු ඇලවිල්ලක් නන්දා මාලිනියගේ ගීය අතරින් හොයාගන්න ඒ තරම් අපහසු නැහැ. එහෙම ගී අතරින් මම දරුවන් අලවන්න මම කියපු ගීයක් තියෙන විත්තිය ඔබ දන්නවා. ඉතින් දැන් නම් ඉතින් මගේ දරුවන් අලවන්න වෙලාව නෙමෙයි මේ මොහොතේ. නමුත් මං හිතන්නේ දරුණු ඇලවිල්ලක් හොඳ අර්ථපූර්ණ දරුණු ඇලවිල්ලක් හොයන කෙනෙක්ට ඇගේ ගී ගොන්නේ මේ ගීය කොයිතරම් පොහසත්ද කියලා දැනෙයි අහනකොට. දරුවාගේ මුවට සිනා නැගෙනවා. නමුත් දරුවාගේ මුව වගේම දරුවෙක් වගේ බලාගෙන ඉන්නවා ඉන්ද්‍රජී. ඉන්ද්‍රජී දරුවන් අලවන්න වැඩිම මාසයේ ගියන්න වෙයිලු. ඉන්ද්‍රජීගේ තෝරා ගැනීමක් තිබුණා. චන්ද්‍ර මඬුළු යට සුරංගනාවන් දූසන හන් කර දුන් ලේ හා සමානයි. එහෙම ලේ කිරි කර දෙන අම්මා කෙනෙක්ට මේ ශ්‍රී ලාංකේය ගීත සාහිත්‍යයේ ගීතයක් බිහි වුණා නම් මේ තරම් අරුත්බර සුඳුරු ආදරය කැටවුණු මා දන්නේ නැහැ තව කීයක් ගීත මේ වගේ තියෙනවද කියලා.